අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය නව අගමැති රනිල්ගේ ආණ්ඩුව ජනතාව පුදුම කරවමින් සහන දීම ආරම්භයි සිපෙට්කෝ IOC දෙකම එකට නැගී සති දෙකෙන් දෙකට නගින්න බහින්නත් මිල සූත්‍රයක් බස් ගාස්තු 19.5කින් නිහලට අවම ගාස්තුව රුපියල් 32යි ත්‍රිවිල් අවම ගාස්තුවත් 100 පණි කොත්තු රයිස් බත් පැකට් එකත් 10කින් ඉහලට ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න CID ඉදිරි පිට විරෝධතාවයක් විරෝධතාකරුවන් මගහැර ජොන්ස්ටන් පෑල දොරින් පැන යයි දින 4ක පාර්ලිමේන්තු කාලය පැය 24යි විනාඩි 46යි පැය 12යි මිනිත්තු 24ක්ම තමන්ගේ ගිනිගත් ගෙවල් ගැනමයි කතාව ආර්ථිකය ගැන පැය 9යි රාජ්‍ය බැංකු දෙකටම එකම ඉඩම උකස් කළ මැන්ඩිස් ගත්ත ණය රුපියල් බිලියන 7කට වැඩි වහාම CID පරීක්ෂණයක් පවත්වන්න කෝප් කමිටු සමාජිකයින් කියයි මුලින්ම දේශීය පුවත් වෙතයි අවධානය රට වටා ඉන්ධන පෝලිම් මේ විදිහට ජනතාව පෝලිමේ ඉන්නකොට නාස්ති වෙන්නේ මිනිසුන්ගේ වැඩ කරන පැය ගන්න. ඉන්ධන රටේ ප්‍රධාන සාධකයක් ප්‍රවාහණය නැත්තටම නැති වෙනවා. පෙට්‍රල් ඩීසල් මිල ඉහළ යනකොට සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලත් ඉහළ යනවා. මේක තේරුම් ගන්න බැරි නම් මේ වෙලාවෙ කරන්න තියෙන්නේ අඩුම ගානේ මානුෂීය ආධාර යටතේ පෙට්‍රල් සහ ඩීසල් නැව් 7ක් 8ක්වත් කොහෙන් හරි ගෙන්න ගන්න එක. රටේ තන තන ඉන්ධන පෝලිම් ඉවරයක් නැති වෙලාවක මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳනව වෙනුවට මේ ආණ්ඩුව කරන්නෙම මිනිස්සුන්ගේ ප්‍රශ්න තව තවත් වැඩි කරන එකයි. ජනතාව කුසගින්නේ දින ගණන් ඉන්ධන පෝලිමේ ඉන්නකොට ඊයේ දින ජනතාවගේ පීඩණය තවත් වැඩි කරමින් ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට රජය සහ IOC සමාගම කටයුතු කළා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 420ක් ලෙස ඉහළ දමා තිබෙනවා. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් දැන් 450 ඔටෝ ඩීසල් ලීටරයක්ද 111කින් වැඩි කර රුපියල් 400ක් ලෙස මිල ඉහළ දැමීමට කටයුතු කළා. සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 445යි. මේ විදිහට ජනතාව තලලා පෙළලා ඉන්ධන මිල වැඩි කරද්දී එදා වේල හම්බ කරන් කන මිනිහගින්දලා ව්‍යාපාරිකයා දක්වා තවමත් ඉන්නේ පෝලිමේ. මේ පෝලිමට ගෙවෙන්නේ ඔවුන්ගේ වැඩ කරන පැය ගණන. මේ පෝලිමේ ඉන්නේ එකෙනුත් වෙන්නේ රටට පාඩුවක් මිස ලාභයක් නම් නෙමෙයි. එකා දෙන්න සහ බුරුතු පිටින් පෝලිම් මරා ගන්න තත්වයක් උද්ගත වෙලා තියෙන මොහොතක ඔවුන්ගේ පීඩණය තවත් වැඩි වන අයුරින් මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීම ජනතාවගේ පැත්තෙන් ඉතා අසාධාරණයි. දැන් ඇමතිතුමා කියනවා ඉන්ධන මේ ගණන්වලට වැඩි කරලත් රුපියලක් දෙකක් පාඩුයිලු. සති දෙකකට මාසයකට සැරයක් ඉන්ධන මිල සංශෝධනය කරන්න වෙයිලු. 92 පෙට්‍රල් ලීටරයකට තවමත් රුපියලක පමණ අලාභයක් ඒ 92 තුල තිබෙනවා. ඩීසල් සඳහා යන පිරිවැය රුපියල් 460ක පිරිවැයක්. එනිසා තවමත් 160ක පමණ ලීටරයක අලාභයක් සමග තමයි මේ සංශෝධනය කරලා තිබෙන්නේ. භූමි තෙල් සඳහා යන පිරිවැය රුපියල් 362.726ක්. අද මෙහෙමෝත වෙන විටත් රුපියල් 275.726ක අලාභයක් භූමි තෙල් අලවිය තුලින් ලංකා ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව ලබනවා. සති දෙකකට වතාවක් හෝ මාසිකව අවශ්‍යතාවය අනුව ඒ පිරිවැය සංශෝධනය කිරීම සඳහා ඊයේ දවසේ අනුමැතිය ලැබිලා තියෙනවා. ඉන්ධන මිල වැඩි වුණු ගමන් වැඩි වෙන සේවාවල කසකාරය තමයි බස්. අවස්ථා 350ක් යටදී අපි බස් ගාස්තු ගණනය කිරීම සිදු කෙරුවා. එහිදී අවම ගාස්තු වන රුපියල් 27ක ගාස්තුව රුපියල් 32 දක්වා ඉහළ යාමක් සිදු වෙනවා. සමස්ත බස් ගාස්තුව 19.5% ප්‍රතිශතයකින් වැඩිවීමක් සිදු වෙනවා. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 27 සිට රුපියල් 32 දක්වා වැඩි වෙනවා. ඊට සමානුපාතික ලෙස අර්ධ සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී බස් රථවල ගාස්තුව වැඩිවීමක් සිදු වෙනවා. මේ සියලු බස් ගාස්තු වැඩිවීම අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ක්‍රියාත්මක වෙනවා. ත්‍රිරෝද රථ ගාස්තුත් අද සිට මිල ඉහළ යනවා. ඒ අනුව පළමු කිලෝමීටරයට අද සිට රුපියල් 100ක් අය කරන බව ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගම් පවසනවා. ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව ආපන ශාලාවල කෑම මිල ගණන්ද ඉහළ දැමීමටයි ආපන ශාලා හිමියන්ගේ සංගම් කටයුතු කර ඇත්තේ. මේ ඉන්ධන මිල වැඩි කිරීම ගැන ජනතාවගේ ප්‍රතිචාරය.
තෙල් මිල වැඩි වෙලා වුණක් කමන්න මේ බඩු තියෙනවන ලොකු දැන් ලොකු ගානකින් වැඩි වෙලානේ ආපහු තෙල් තින් ඕම් පුළුවන්ද පාන්දර හතරම ආරින්න පොලිම ඒත් නැහනේ සල්ලි තියෙනවා පෙට්‍රල් නැහැ ඊයේ වෙනද 338යි අදට 420යි ඒගොල්ලන් ඉතින් සරසපේ දෙනවා ඊයේ අවස ආයෙන්දලා බොසින්නේ 338යි කියලා ගියේ ආවේ පොලිම ඉන්නේ තාම දැන් 420යි කියනවා ඒ තෙල් ආවේ නැ ගාන වැඩි මේ අපි සල්ලි දීලා ගත්ත බඩු රජේ බාණ්ඩා ගැට ගියට පස්සේ ඒවට මොකද වෙන්නේ හරෙන් පුරන් දිහේ කිව්වා ජුනි වෙනකොට හාල් නැහැ ආචිට හාල් කරන්ද ජුනි වෙනකොට හාල් නැත්තම් යකෝබ්ලා දැනගන්න ඕනේ ජුනි එකට ඉස්සෙල්ලා ජනතාවට ඒකට විසඳුම් හොයන්න අද සහ හෙට දින ගෘහස්ථ ගෑස් ලබා ගැනීමට පෝලිම් වල රැඳී සිටින්න එපා කියලා ලීට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා හෙට දිනේ ගෑස් බෙදා හැරීමක් සිදු නොකරන බවයි ලීට්‍රෝ සමාගම පවසන්නේ ගෑස් බෙදන්නේ නැහැ කියවත් අදත් ගෑස් ගන්න ජනතාව පෝලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා මේ අතර ගෑස් හිඟකම නිසා ආපන ශාලා රසක්ද වසා දැමීමටද සිදුව තිබෙනවා අපේ රටේ ගෑස් අර්බුදයට තවමත් නිසි විසඳුමක් නැහැ ජනතාව හැමදාම දිගු පෝලිම් වල මේ අතර ලීට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අද දිනේ ගෘහස්ථ ගෑස් මිලදී ගැනීමට පෝලිම් වල රැඳී නොසිටින ලෙසයි අද දිනේ ගෑස් බෙදා හැරීමක් සිදු කරන්නේ නැති බව ලීට්‍රෝ සමාගම පවසනවා ගෑස් නෞකා දෙකකට මුදල් ගෙවීම සිදු කර ඇති අතර එම නෞකා දෙකෙහි ගෑස් මෙට්‍රික් ටොන් 7500ක් අඩංගුයි ඒ අතරින් ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් අඩංගු නෞකාව ලබන බ්‍රහස්පතින්දා මෙරටට ළඟාවී නියමිත බවයි ලීට්‍රෝ සමාගම පවසන්නේ මේ අතර පවතින ගෑස් හිඟේ හමුවේ පිටකොටුව අවට ආපන ශාලා රැසක් වසා දැමීමේ අවධානමක් මතුව තිබෙනවා ආපන ශාලාවල සේවය කළ සේවකීන්ට සිය රැකියාද අහිමි වී අවසන් මාස එකමාරට ගෑස් නේ කඩේ ඔක්කොම වහලා තමයි අද විතර තමයි ඇරලා තියෙන්නේ බිස්නස් නේ සෙනකාඩු සල්ලි නේ මොන කරන්නේ දැන් අපි ගහදන්නේ නැහැ කිසිම කෑම ගහ හදන්නේ නැහැ තේටික් හදන්න දෙන්නේ නැහැ වහන්න එනවා දැන් එමෙතනම ඉතින් දැන් මේ මෙලෝදයක් නැහැ නේ බඩු පිටි ටිකක් හොයා ගන්න නැහැ කිසිම දෙයක් නැහැ නේද ඉතින් ගණන් අහලා මිනිස්සු උඩ යනවා ගණන් ගෙව්වාම सती කඩේ වල තිබ්බ ගෑස් නේ තියින්දා මේ කඩවල වහන්න වෙලා තියෙන දැන් සේවක භාගයට භාගයක් අඩු කරලා තියෙන්නේ මේ රජ මොනව කරනවද දන්නේ නැහැ ඉතින් පාර්ලිමේන්තුවේත් ඒව ගැන කතා කරන්න ගෑස් ගැන කතා කරන්න ඒකට කි ගෑවල් වල ප්‍රශ්න තමයි කතා කරන්නේ ඉතින් බර්නන් දමල ගාලා යන්න ඕනේ කට්ටිය ඊයේ පොල් තෙල් ලැබිලා රුපියල් 800යි අද 1200යි පැය 24ක් ගිය නැතව මේවට මොනවාරි සහනයක් දෙන්න ඕනේ රජේ තවමත් රට තුල පවතින දැඩි ඉන්ධන අර්බුදයේ හමුවේ විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය හඳ පෙන්නුවම ඇඟිල්ල දෙස බලන අය තාම අපේ සමාජයේ ඉන්නවා අප ටෙලිවැකිය ඔස්සේ පෙන්වන්නට උත්සාහ කරන්නේ හඳයි දැන්වත් හඳ දිහා බලන්න ඒ බැලුවත් හඳේද ආවාට ඇති බව මතක තියාගන්න ඇහෙන කියවන සෑම දේම තර්කන බුද්ධිය තුළ පිළිගන්න බුද්ධිමත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් සටන් කළ යුතුයි. බල්ලන් බිරුවට තවලම ඉදිරියටම යනවා. 2 කෝටි 20 ලක්ෂයකට වැඩි ජනතාවගෙන් අඩුම ගානේ 10-15 දෙනෙකු හෝ දේශපාලන වහල්භාවයෙන් මුදාගත හොත් අපට ඒ ඇති. අප මේ උත්සාහ කරමින් සිටින්නේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන අය ගන්න තීන්දුව తీරනවල අවසන් අයිතිය ජනතාව සතු බව පෙන්වීමටයි. තමන් ඡන්දේදී පත්කල උදවිය පක්ෂ මාරු කරලා පනිනකොට සල්ලිවලට ආත්මේ පාව දීලා ඇමතිකම් ගන්නකොට ජනතාවට තමන් දුන් බලය යලි කැඳවීමට ඇති අයිතිය ව්‍යවස්ථාවෙන් තහවුරු කළ යුතු බව පෙන්වා දීමටයි. දැන් ලුකුම කතාව 21 ගේන එකනේ. 21 ගේනකොටම ද්විත්ව පුරවැසිභාවය සහිත අයට පාර පාර්ලිමේන්තු එන්න තියෙන අයිතිය අහෝසි කරනවද? එහෙම කරලා බැසිල් රාජපක්ෂලා සොකැමැත්තෙන් ඇමරිකාවට යයිද? ඇත්තම කිව්වොත් 21 බැරි නම් 35 ගණාවක් මේ එකක්වත් ස්ථීර නිවැරදි විසඳුම් නෙවෙයි. 19 වෙනස් කරගෙන 20 ගණාපු හැටි අප දැක්කනේ. පාර්ලිමේන්තුවේ බහුතරය ඒ කියන්නේ 3/2 ලැබුණු ගමන් ආයේ ඔය අද ගේන 21 සංශෝධනය කරලා 22 ගෙනේවි. මේක හරියට අපි පොඩි කාලේ බට්ට පැනපු සෙල්ලම වගේ. ඇත්තටම මේ වෙලාවේ ව්‍යවස්ථා සංශෝධනය ගැන කිය කියා කාලේ කන්න එපා.
පෙරේදා පුංචි දරුවෙකු මිය ගියා. රෝහලකට ගෙනියන්න ප්‍රවාහන පහසුකම් නැතුව. ඒ ගැන හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනක් සටහනක් තබා තිබුණා. මෙවන් තැනකට රටපත් කිරීමේ මූලිකයා ගෝඨාභය රාජපක්ෂ බවයි මහේල ජයවර්ධනගේ සටහනෙත් ඇත්තේ. මේ අවාසනාවන්ත තත්ත්වයට රටපත් කළ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීතු බව මහේල ජයවර්ධන පවා සටහන් කර තිබුණා. අදත් අපේ ගම්වල ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය ත්‍රිරෝද රථය ලක්ෂ 10ක් විතර වූ ත්‍රිරෝද රථ කර්මාන්තය ඉවරටම ඉවරයි. හදිස්සියකට අත දාලා නැග්ගොත් පොකට් එකම හිස් වෙනවා. දැන් ආයේ ඒ අයගේ වැටුණු ජීවිත නගා සිටවන එක ලිහිසි නැහැ. පෙට්‍රල් නැති නිසා හයර් නැහැ. සමහරු දවස් දෙක ෂෙඩ් ළඟ නිදි කිරා වැටෙනවා. දල වශයෙන් ලක්ෂ 40ක් විතර ත්‍රිරෝද රථ නිසා ඍජුව සහ වක්‍රව ජීවිත ගැට ගහ ගන්නවා. මේ බොහොමයක් ත්‍රිරෝද රථවලින් ජීවත් වූ පවුල් අද අන්ත අසරණ වෙලා. ඒ අතර ලීසින් සමාගම් පස්සෙන් පන්නනවා. ලීසින් ගෙවා ගන්න තියා තුන් වේලක් දරුවන්ට ලුණුයි බතුයි දෙන්න බැරි තරමටම දැන් රට අසරණ වෙලා. ඊයේ රාත්‍රියේ ආයේ ඉන්ධන මිල ඉහළ දැම්මා. ඇත්තටම ඉන්ධන මිල මෙහෙම ඉහළ දානකොට මිනි පෙට්ටියේ සිට බඩු මිල ඉහළ යනවා කියලා නොදන්න කෙනෙකු ඉන්න විදිහක් නෑනේ. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225ම ඒ බව දන්නවනේ. දැන් බස් ගාස්තුත් අද ඉහළ දැම්මා. අවම ගාස්තු අද සිට රුපියල් 32ක් වෙනවා. මොල 7ක් තියෙනවා කියලා බැසිල්ව ගෙනාවා. මොල 7 බැසිල් කබ්‍රාල්ව ගෙනාවා. දෙන්නම එකතු වෙලා රට කාබා සිනිය කළා, විනාශ කළා. පීබී ජයසුන්දර ඊට හොඳටම හවුල් වුණා. මේ අයට උඩින් වගේ වගක් නැතුව ජනාධිපති නන්දසේන බලාගෙන හිටියා. එයා රසායනික පොහොරයි කෘෂි රසායනිකයි තහනම් කරලා පසුගිය මහකන්නේ අස්වැන්නෙන් 50%කට වැඩියෙන් විනාශ කරලා දැම්මා. රටේ සමස්ත අස්වැන්නෙන් 50%ක් විනාශ වුණාම ආයේ ඒ රටේ ආහාර බෞභෝගවල මිල ඉහළ යන එක අමුතුවෙන් කියන්න ඕනේද? ආහාරවල හිඟයක් ඇති වෙන බව අමුතුවෙන් කියන්න ඕනේද? අනේ මැති ඇමතිවරුනේ, මාකට් එකට එන්න, ගිහින් බලන්න අපට වූ වින්නහියක මහත. දැන් සාලය සූඩය හැරෙන්න අනිත් සියලු මත්ස්‍ය වර්ග රුපියල් 2500යි 3500යි. භූමි තෙල්, පෙට්‍රල්, ඩීසල් නැතිකම නිසා දිවර කර්මාන්තයේ බිඳ වැටලා ඉවරයි. භූමි තෙල් ගන්න කිලෝමීටර 2-3 දිගු පෝලිම්. ගෑස් නැතිව දැන් මාස 5ක් විතර වෙනවා. ගෑස් සිලින්ඩරේ නැති නිසා පුංචි කඩ වැහිලා ගිහින් සමහර කඩ අයිතිකරුවන් රුපියල් 7000කට 8000කට බ්ලැක් මාකට් එකෙන් ගෑස් හොයාගන්නවා. පුංචි කඩවල සේවය කළ සේවකීන්ට අද රැකියාව නැහැ. කෘෂි රසායන සහ රසායනික පොහොර නැතිකම නිසා මෙවර යල කන්නේ දැන් ඉවරයි. ඒ තත්ත්වය තව තවත් හොඳටම උග්‍ර වෙලා ඉන්ධන හිඟේ නිසා. මොකද අද කෘෂිකර්මාන්තයේ යාන්ත්‍රීකරණයේ වී අවසන්. යන්ත්‍ර සූත්‍රවලට ඉන්ධන නැහැ. පෝලිම්බල ඉන්න ජනතාවගේ මානසික පීඩනය හොඳටම උත්සන්න වෙමින් තිබෙනවා. පොඩ්ඩ යහා මෙහා වෙන්න බෑ මරා ගන්න තැනට ඇවිත්. තව ටික දවසකින් මේ රට විශාලා මහනුවරක්ම වේවි. මේ අතර ඇත්තම තත්ත්වේ කුමක්ද? මේ ජනතාවගේ පීඩනය, මේ දුකට විසඳුම් හොයන්න ඕනේ පාර්ලිමේන්තුවනේ. 2-3 දෙනෙකු හැරෙන්න පසුගිය පාර්ලිමේන්තු දිනවල මේ අපායෙන් අගාදයෙන් මේ රට ගොඩ ගන්න ගෙනාපු යෝජනා මොනවද කියලා අහන්න වෙරිටේ රිසර්ච් ආයතනය පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේදී කතා වූ විෂයන් අනුව කාලය ගණනය කර තිබෙනවා. ඔන්න බලන්න අපේ චන්දෙන් ගිය උන්දලා පසුගිය දිනවල කතා කරලා තියෙන මාතෘකාවන් සහ වෙලාව. මැයි 17 සිට මැයි 20 දක්වා දින 4යි. පාර්ලිමේන්තුවේ ගත කර ඇති මුළු කාලය පැය 27යි මිනිත්තු 46යි. දින 4ක පාර්ලිමේන්තු කාලය තුල පැය 27යි මිනිත්තු 46න් 45%ක්ම කතා කරලා තියෙන්නේ තමන්ගේ ගෙවල් ගිනි තියපු එක ගැන. මේ පැය 27යි විනාඩි 46න් 34%ක් තමයි ආර්ථික අර්බුදය ගැන කතා කරලා තියෙන්නේ. එහිදීත් ආර්ථික අර්බුදයේ ගැඹුරට ගියාද කියලා පැහැදිලිව කියන්න පුළුවන් කමක් නැහැ. 10%ක් වෙනත් දේවල් ගැන කතා කරලා තියෙනවා. නියෝජ්‍ය කතානායක පත් කරන්න 8%ක විතර කාලයක් ගත කරලා තියෙනවා. ජනාධිපතිවරයාට එරෙහිව 3%ක් තමයි කතා කරලා තියෙන්නේ. මැයි 9 වනදා
තමන්ට එල්ල වූ ප්‍රහාරය ගැන කතා කරන්න ඒ අනුව ඔය පාර්ලිමේන්තුව පවත්වපු පැය 27යි විනාඩි 46න් පැය 12යි මිනිත්තු 24ක්ම අරගෙන ඒ කියන්නේ පැය 27න් පැය 12ක්ම කතා කරලා තියෙන්නේ තමන්ගේ ගෙවල් දොරවල් වලට ගහපු ගිනි තියපු ඒවා ගැන ඒවට මුල පුරපු ඒ තැනට රටපත් කරපු ආර්ථික අර්බුදය ගැන කතා කරන්න වැය කරලා තියෙන්නේ පැය 9යි විනාඩි 32යි. ඒ කියන්නේ පැය 27න් පැය 9යි විනාඩි 32යි. දැන් කොහොමද තත්ත්වය? රටේ ආර්ථික අර්බුදය ගැන පැය 9ක් කතා කරනකොට Tamange දේපලට වූ හානිය ගැන කතා කරන්න පැය 12යි මිනිත්තු 24ක් වෙන් කරගෙන. ඉතින් තවත් අහන්න දෙයක්ද? කියන්න දෙයක්ද? මේ රට හදන තැන රට හදනවා හිතන්නේවත් නැති බව තේරෙනවද ඇත්තටම? ඇත්තම කිව්වොත් හිතන්න වෙලාවක් තියා හිතන කෙනෙක්වත් නැති බව. අගමැති රනිල් ආව ගමන් හතර මහා නිදානයක් පහළ වෙනවා කියලා කිව්වනේ නේද? කෝ දැන් හතර මහා නිදානේ? දේශියාච්චිලගේ මැණික් මලුත් නැතිකොට දැන් ඇත්තේ එකම මල්ලයි. ඒ ජාත්‍යන්තර මානුෂීය ආදර සමුළුව විතරයි. අප ඒ බව මාස කිහිපයක සිට මතක් කරනවා. ඔය පාර්ලිමේන්තුවට එකතු වෙලා මුලින් හැමෝම එක තැනකට ඇවිත් තැනින් තැනින් පොඩ්ඩ පොඩ්ඩ එහෙම් මෙහෙම් ඉල්ලගන්නේ නැතිව විගසින් රටවල් 20ක 30ක විතර ආදර සමුළුවක් කැඳවන්න පුළුවන් ක්‍රමයක් නිර්මාණය කරගන්න. අඩුම ගානේ තව මාස 3-4කට ඉන්ධන ටිකවත් ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා බලන්න. දිගින් දිගටම ඉන්දියාව මත පමණක් යැපෙන්න ගියොත් අපේ රට අන්ත අසරණ වේවි. ඇත්තම කිව්වොත් මීට වඩා අන්ත අසරණ වෙන්න දෙයක්වත් නැහැ. ඉන්දියාවේ සිංගන්නන් පවා සල්ලි එකතු කරලා එවන තැනට මේ රටේ මහා අභිමානය විනාශ කරලා අවසන්. හොඳට තිබුණු රටක් ඇදලා දාපු තැනක් කියලා තමයි කියන්න වෙන්නෙම. තව සති දෙක තුනක් ගියොත් මිනිස්සු හාමතේ මැරලා යන්න පටන් ගනීවි. හාමතේ පෝලිම්බල මරා ගනීවි. රටම ගිනි ජාලයක් වේවි. ඊට පසුව ඔය උන්දලට ආයේ පාලනය කරන්න රටක් නැති වේවි. කරුණා කරලා හැමෝම එක තැනකට ඇවිත් රාජපක්ෂලට දැන් කියන්න පින් සිද්ධ වෙයි යන්න කියලා ඇති කියලා ඔය පාර්ලිමේන්තුව බලගන්වන්න. මානුෂීය ආධාර සමුළුවක් කැඳව ගන්න. මේ ලස්සන පුංචි රටේ පුංචි එවුන්ට බෙහෙත් නැතුව කිරිපිටි නැතුව ආහාර නැතුව මැරෙන්න දෙන්න බෑ. මැරෙන්න දෙන්න එපා. මේක බලය ගන්න හෝ තියෙන බලය රැකගන්න ගේම් ගහන වෙලාවක් නෙමෙයි. ඇමති කුට්ටම් අනන වෙලාවකුත් නෙවෙයි. අඩුම ගානේ ඇමරිකානු ඩොලර් බිලියන 7ක් හෝ 8ක් නැතිව තාවකාලිකව මේ අවාසනාවන්ත තත්වෙන් ගොඩ එන්න අමාරුයි. ඒ නිසා බත් මුට්ටිය පාන් ගෙඩිය හොරකම් කරගෙන යන තැනට වැටෙනකම් බලන් ඉන්න එපා. මේ රටේ ජාතික ධනෙ හොරා කෑව ඇති. බලන්න අර ජර්මනියේ හිටපු චාන්සල ඇන්ජලා මර්ක දිහා. චාන්සල දුරෙන් ගිහින් අද ඉන්නේ කුලි නිවසක. ඈ සතුව තියෙන්නේ ඇඳුම් කට්ටල 5යි. ඒකට අපේ අයව දැක්කනේ මොන වරප්‍රසාදද? ලැබෙන්නේ නැත්තේ මොනවද? දැන්වත් ඔය වරප්‍රසාද 21 සංශෝධනය ඇතුළට ගෑල්ල කප්පාදු කරලා දාන්න. අවුරුදු 5ක විශ්‍රාම වැටුප අයින් කරන්න. කාර් පර්මිට් ගලවන්න. පාර්ලිමේන්තු භෝජනාගාරේ වහලා දාන්න. ජර්මනි ඇන්ජලා මර්ක වගේ ගෙදර යන්න. හොරාගත්ත ධනය මංකල්ල කාපු ධනය දීලා යන්න. නැත්තම් ගන්න පුළුවන් කඩිනම් නීති සංශෝධනය කරන්න. නීතියේ දෙවඟනගේ දැස් වසා ඇති රෙදිපටිය ගලවලා රටම පේන්න හරින්න. අප විඳින දුක් ඇයට දකින්න ඉඩ දෙන්න. මේ රට නීතියේ ආධිපත්‍යයේ පියාපත් තුලට ගන්න. නීතිඥ ප්‍රජාව කරට කර උරට උර වැඩ කළ යුතු මොහොතක්. බලන්න ඊයේ ඕස්ට්‍රේලියාවේ නව අගමැති දිවුරුන් දීපු විදිය, වැඩ බාරගත්ත විදිය. ඇන්තනි ඇල්බනිස් නව අගමැති වැඩ බාරගෙන අනිත් පැත්තට ජපානයේ සමුළුවකට ගියා. අපේ රටේ නම් අශ්වයෝ පිරිවරාගෙන මහා උජාරු උත්සවවලට මහා ධනස්කන්ධයක් වැය කරනවා. දැන්වත් ඔය පාර්ලිමේන්තුව ඇති සැප කපලා දාන්න. පාර්ලිමේන්තුව සාමාන්‍යකරණය කරන්න. පාර්ලිමේන්තු ආවොත් පරිගෙවන්න. ඉන්ධන මිල රොකට් යනවා වගේ ඉහළ දාන්නේ. හරියට රුසියාව යුක්‍රේනයට ගහන මිසයිල වගේ. අපේ ජීවිත කුඩුපට්ටම් කරමින් තිබෙනවා දැන්. ඉන්ධන මිසයිල ප්‍රහාරය වහා නතර කරන්න. ලෝකේ කොහෙන් හෝ ඉන්ධන ආධාර ඉල්ලලා රට සාමාන්‍යකරණය කරන්න. තාමත් හොරාට නිදාගෙන ඉන්න එපා. ජනාධිපති නන්දසේන, බැසිල්, පර්සි මහේන්ද්‍ර වගේම අගමැති රනිල්ටත් අපට කියන්න තියෙන්නේ දැන්වත් හොරාට නිදාගෙන ඉන්න එපා.
දැන් ඇහැරෙන්න තමුන් නැහැලට බැරි නම් හරි මිනිහෙකුට හරි කණ්ඩායමකට මේ රට ඉක්මනින් බාර දීලා කරුණා කරලා ගෙදර යන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ ගාලුමෝදුර සාමකාමී අරගලයට පහර දීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු අතරංකුවට ගන්නා ලෙස බල කරමින් ගාලුමෝදුර අරගලකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයේ නිරත වුණා. කෙසේ වෙතත් ජොන්ස්ටන් ප්‍රනාන්දු අරගලකරුවන් මගහැර එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණා. මේ අතර ආදරේ අරගලය අද 46 වන දිනටත් ක්‍රියාත්මකයි. පසුගිය නවවනදා ගෝඨාගෝ ගම හා මයිනාගෝ ගම සාමකාමී අරගලවලට පහර දීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. එහිදී ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ගාලුමුදුර අරගලයේ නිරතව සිටින තරුණයින් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයේ නිරත වුණා. කෝප් කමිටුව සහ කෝපා කමිටුව අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් වුණා. මෙහිදී කෝප් කමිටුවේදී හෙළි වුණේ මෙන්ඩිස් සමාගම එකම දේපළ රාජ්‍ය බැංකු දෙකකට ඇපයට තබා ණය ලබාගෙන ඇති බවයි. එම මුදල රුපියල් බිලියන 7 ඉක්මවන බවයි කෝප් කමිටුව පවසන්නේ. මේ පිළිබඳ පරීක්ෂණ CID වෙත ලබා දීමට නියමිතයි. මේ අතර කෝපා කමිටුව හමුවට අද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැමිණ තිබුණා. එහිදී ඔහු ප්‍රකාශ කළේ IMF ගිවිසුම් ගතවීම සඳහා ගතවන ඉදිරි මාස 2-3ක කාලය ඉතා අභියෝගාත්මක බවයි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද පාර්ලිමේන්තුවේදී රැස් වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් රටේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට අද කැඳවා තිබුණා. වත්මන් ආර්ථික අර්බුදය විසඳමින් මෙරට ස්ථාවර ආර්ථිකයක් ක්‍රමිකව ගොඩනගා ගැනීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ සහ අදාළ ඉදිරි ගමන් මඟ පිළිබඳව පූර්ණ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙසයි මුදල් කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ. මෙහිදී වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළා. ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා වෙන් කළ ඇමරිකානු ඩොලර් මිලියන 600ක මුදලක් ඉදිරි කාලය සඳහා ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා මිලදී ගැනීමට යෙදවීමට මෙහිදී එකඟතාවය පළ වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා මේ වන විට පැවැත්වෙන බවත්, පළමු වටේ තාක්ෂණික අංශයේ සාකච්ඡාවල අවසන් දිනය අද බවත් මෙහිදී මහ බැංකු අධිපතිවරයා පැවසුවා. එම සාකච්ඡා සාර්ථක කොට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ අදාළ IMF ගිවිසුම් ගතවීම සඳහා ගතවන ඉදිරි මාස 3-4ක කාලය අභියෝගාත්මක බවයි මෙහිදී මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ. මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවද අද රැස් වුණා. ඒ එම කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා බැංකුවේ 2018
2019 මුදල් වර්ෂය සඳහා වූ විකනකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි අද කෝප් කමිටුව රැසුනේ. මෙහිදී සීමා සහිත WM මෙන්ඩිස් සහ සමාගම එකම දේපලක් රාජ්‍ය බැංකු දෙකකට ඇපේට තබා ණය ලබාගෙන තිබෙන බවට තොරතුරු හෙළි වුණා. සීමා සහිත WM මෙන්ඩිස් සමාගම 2001 වර්ෂය වන විට ලබාගෙන ඇති ණය වෙනුවෙන් ඇපේට තබා ඇති දේපල පිළිබඳ පැමිණ සිටි මන්ත්‍රීවරුන් විසින් ලංකා බැංකු නිලධාරීන්ගෙන් විමසීමක් කළා. එහිදී එම නිලධාරීන් අදාළ දේපල පිළිබඳ විස්තර හෙළි කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පකරණෝක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් මහතා සඳහන් කළේ පසුගියදා කෝප් කමිටුව හමුවට මහජන බැංකුව කැඳවූ අවස්ථාවේදී එම නිලධාරීන් පවසා ඇත්තේ අදාළ සමාගම මෙම දේපලම ඇපේට තබාගෙන මහජන බැංකුවෙන්ද ණයක් ලබාගෙන ඇති බවයි. ආසන්න වශයෙන් මෙම බැංකු දෙකෙන්ම එකම දේපල ඇපේට තබාගෙන රුපියල් බිලියන 7ක පමණ ණය මුදලක් ලබාගෙන ඇති බවට මෙහිදී හෙළි වුණා. ඒ අනුව මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ. 21 වන ව්‍යවස්ථා සංශෝධනය හැකියක්මනින් ගෙනෙන ලෙස බොහෝ පාර්ශ්ව ඉල්ලා සිටිනවා. එසේ නොවන්නේ නම් රට තුල ජන අරගල තවත් වැඩි විය හැකි බවයි හිටපු කතානායක කරු ජයසූරිය පවසන්නේ. රටේ වර්තමානයේ නිර්මාණය වී ඇති ගැටලු රැසකට හේතුව අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය අඩංගු වන 20 වන සංශෝධනයේ බව බොහෝ දෙනාගේ මතයයි. තමන්ට හිතන බොහෝ දේ සිදු කිරීමට 20 තුරින් ජනාධිපතිවරයාට බලයක් අයිතියක් ලබා දී තිබෙනවා. පසුගිය කාලය තුළ 20 වන සංශෝධනයෙන් දැඩි ලෙස බලවත්ව සිටින වත්මන් ජනාධිපතිවරයා ගත් හිතුවක්කාරී අත්නොමතික තීරණ ඊට හොඳම උදාහරණයක්. ආහාර බඩුමිල ඇතුළු මූලික ප්‍රශ්නවලට ඍජුව විසඳුම් නොලැබුණත් 20 වන සංශෝධනය වහාම ඉවත් කර 21 කඩිනමින් රට තුළ ස්ථාපිත කළ යුතු බවයි බොහෝ දෙනා අද ඉල්ලා සිටින්නේ. ඒකාධිපති පාලනයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත් වීමේ අයිතිය අපි හැමෝම සතුයි. මේ නිසාම 21 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විද්වතුන් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශ්වයන් රැසක්ම උත්සාහ දරමින් සිටිනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ ප්‍රකාශ කළේ 21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි. ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධනය පිළිබඳ කොමිටිය රැස් වුණා. විජේදාස රාජපක්ෂ ඇමතුමාගේ කෙටුම්පත සාකච්ඡා කළා. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නට තීරණය කළා. 21 වෙනි සංශෝධනයේ පිටපත් පාර්ලිමේන්තුවේ පක්ෂනායකින්ට ලබලා දෙනවා. ඊට පසුව සිකුරාදා රැස් වෙලා ඒ අදහස් ලබා ගන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සංශෝධන සමගම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. මේ පිළිබඳව අද කැබිනට් මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 21 වෙනි සංශෝධනය ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කරපු සංශෝධනයේ ඊයේ දිනේදී අපිට ලැබලා දුන්නේ. ඒ අනුව කැබිනට් මණ්ඩලය තීරණය කළා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකවරුන්ට වහම එම යෝජනාව ඉදිරිපත් කළා. සංශෝධන අදහස් උදාස ලබාගෙන මේ සතිය තුළම ඒ පිළිබඳ සාකච්ඡාව අවසන් කළා. ඊළඟ සතියේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට 21 වෙනි සංශෝධනය ගන්න බව සඳහන් කළා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටින්නේ 21 වහාම බලාත්මක කළ යුතු බවයි. වර්තමාන රූකඩ ආණ්ඩුව ජනමතයට පටහැනිව මේ වන විට 21 වන ව්‍යවස්ථා සංශෝධනයක් තමන්ට ඍසිසේ ගෙන එන්නට කටයුතු කරමින් සිටිනවා. පැහැදිලිවම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට කියන කැමැති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට 20 ඉවත් කොට 19 අංග සම්පූර්ණව ගෙන එන්නට නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරන ප්‍රතිසංස්කරණ වලටත් ප්‍රවේශ වන්නට මේ ආණ්ඩුව කටයුතු කරයි. ඉක්මනින්ම 21 ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකළොත් රට තුළ අරගල තවත් වැඩි විය හැකි බවයි හිටපු කතානායක කරු ජයසූරිය පවසන්නේ. මේ 20 වෙනි සංශෝධනය අහෝසි කරලා 20 වෙනි සංශෝධනයෙන් මේ රට ඇතිවෙච්ච මහා විනාශය ජනතාව වටහාගෙන නැති හින්දා විවිධ හේතු ඇති කරමින් රජය මේ ගෙරේම ප්‍රමාද කළොත් එහෙම නැත්නම් මේට අකුල් හෙළුවොත් අපි දකිනවා උග්‍ර අරගලයකට නැවත පෙරනිමිති. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් සර්ගේ මූණ බලන්න බෑ කියලා එමෙතිකම් ගන්නවා. රටේ ජනතාව බලාපොරොත්තුන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක්. ඉතින් මම හිතන්නේ මේ කැබිනට් මණ්ඩලයේ මේ දෙන්න ඇරෙන සියලු දෙනාම පොහොට්ටුවෙන් චන්දිල්ල පුදවිය. පක්ෂ තීරණයට විරුද්ධ ගිය නිසා ඒ මන්ත්‍රීවරු දෙන්නගේ පක්ෂ සමාජිකත්වය අපි තහනම් කරා. ඉතින් පක්ෂ සමාජිකත්වය තහනම් කරා කියන්නේ පක්ෂයේ සියලු තනතුරු අහෝසි වෙනවා. පැහැදිලිවම බිලිබා ගන්නවා, අනිත් පැත්තට ඩීල් ගහනවා. එහෙම අර්බුද නැත්තේ ජාතික ජනබල වේගී විතරයි. මේ දිනේ බඩගෝස්තරවාදී ආණ්ඩුව පස් වතාවකදීම රනිල්ට බෑ කියනක ජනතාව ඒත්තු ගත්තා. ඉතින් 6 වෙනි වතාවෙත් කොහොමත් බෑ තමයි.
මගේ අනුමානය මේ රජය අනුගමනය කරන්න යන නියෝලිබරල් ප්‍රතිපත්තිය. එවැනි ප්‍රතිපත්තිය අනුගමනය කරන්න ගිහිල්ලා පත් වෙන ගින්න මේගොල්ලන්ට නිවා ගන්න බැරි වෙයි. අපි ඉන්න ආර්ථික තත්ත්වයේ හැටියට ඉන්ධන මිල අඩු කළා. ඒ අඩු කරන ඉන්ධන මිල වෙනුවෙන් රජයට වැය කරන්න මුදල් කවුරු කොහොම ගියත් ජනතාවත් සමග ඉන්නවා එක එක්කෙනා උස්සලා දවසට දෙන්නෙට තුන් දෙනෙට හතර පහ දෙනාට ඇමතිකම් දීදී ආණ්ඩුව ගැට ගහ ගන්න තමයි හදන්නේ. ඉතින් අපි දන්නේ කොච්චර කලක් මේ ආණ්ඩුව ගමන් කරයිද කියලා. නිදහස් සාමකාමී යුක්තිගරුක සාධාරණ මිනිහෙකුට මේ රටේ ජීවත් වෙන්න බැරි නම් කුමකටද මේ රට? අර නන්දාමාලි කියනවනේ තුන්ගලේ සිංහබට වල්ව දෙන්නවා කියලා. හැබැයි සිංහබට වල්ව දෙලියට නරිටක බාලේ ඌ කියන්නේ නැහැ. අපි විශේෂයෙන්ම ආණ්ඩුවට කියන්න කැමතියි රාජපක්ෂ මහත්තුරුන්ට සර් කොහොම කුට්ට මල්ලා ගැහුවා සර්ලා ෆේල්. පස්සේ දොරෙන් අගමැතිකම් දීලා අමාත්‍ය මණ්ඩල පරණ සෙට් එකම දාලා මේ වැඩේ නවත්තන්න. රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. මේ පක්ෂ නායකවන්ට බෙදිලා වින්විලා ඉන්නේ නැතුව එකට එකතු වෙලා කොයි වෙලාවේද මම මේකේ නායකයා මේ රටේ නායකයා වෙන්නේ කියලා හිතන්නේ නැතුව සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩ නගන්න මේ වෙලාවෙ එන්නේ. දැන් අපේ දීපල හානි වුණා, අපේ දේවල් දොරවල් මංකොල්ල කෑවා, සියලු දේවල් වෙලා ඉවරයි. දැන් ඒකට වෛර කර කර ඉඳලා හරි ඒක ගැන හිතේ තෙල්ල වැඩක් නැහැ. ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සෝදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.